මුල් අධ්‍යයනයේදී අක්මාවේ මේදේ තැම්පත් වීම එහෙම නැත්නම් ෆැටි ලීවර් නිසා බඩපතල හානියක් ඇති වෙන්නේ නැහැ. නමුත් අක්මාවේ මේදේ තැම්පත් වීම නරක අතට හැරුණොත් සිරෝසිස් වැනි ජීවිතයට අවදානම් රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අක්මාවේ මේදේ තැම්පත් වීම ඉහළ මට්ටමක තිබෙනවා නම් දියවැඩියාව හෘදය ආබාධ සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. සරල මේද අක්මාව කියන්නේ අක්මාව සෛල තුල විශාල වශයෙන් හානිකර නොවන මේදේ තැම්පත් වීම. මේ අධ්‍යයනය පසු රෝගියාට අපහසුතාවක් දැනෙන්නේ නැහැ. මධ්‍යසර නොවන අක්මාව අක්මා රෝගයේ බරපතල තත්වයක්. සිරෝසිස් අක්මාව හැකිලිම සහ කැළල් බවට පත්වීම මේ තත්වයේදී සිදුවෙනවා. මෙය වසර ගණනාවකට පසුව ඇතිවන දරුණු අවස්ථාවක් වන අතර අක්මාවේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවන තරමට බාධා ඇති කරනවා. ශරීර ස්කන්ධ දර්ශකයේ අගය අවදානම් කණ්ඩායමට අයිති නම් දෙවන වර්ගයේ දියවැඩියාව පවතී නම් අධික කොලෙස්ටරෝල් තත්වය තයිරොක්සින් ක්‍රියාකාරීත්වය අඩුවීම දුම්පානය කිරීම වැනි දෑ මේ රෝගයට හේතු වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී අවදානම් සාධක නැති පිටස සහ කුඩා දරුවන් අතරත් මේ අක්මාවේ මේදේ තැම්පත් වීමේ රෝගය ඇති වෙනවා. අක්මාවේ මේදේ තැම්පත් වීමේ රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී නොදැනෙන තරම්. නමුත් උදරයේ ඉහළ දකුණු ප්‍රදේශයේ ඇතිවන වේදනාව, අධික තෙහෙට්ටුව, කිසිදු හේතුවක් නොමැතිව ඇතිවන ශරීරයේ බර අඩුවීම, ශරීර දුර්වලකම වැනි රෝග ලක්ෂණ අක්මාවේ මේදේ තැම්පත් වුණු මුල් අවස්ථාවේදී ඇති වෙනවා. සමේ කැසීම, කකුල් වලලුකර පාද හෝ බඩ ඉදීමීම සමේ සහ ඇස්වල ඇතිවන කහ පැහැය වැනි රෝග ලක්ෂණ සිරෝසිස් අවස්ථාවේදී ඇතිවෙනවා. අක්මාවේ මේද තත්ත්වය හඳුනා ගැනීමට අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදු කරන රුධිර පරීක්ෂණ වැදගත් වෙනවා. ඊට අමතරව අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය, ෆයිබ්‍රෝ ස්කෑන්, බයොප්සි පරීක්ෂාව, සීටී ස්කෑන්, එම්ආර්ආයි පරීක්ෂණ කරන්නත් පුළුවන්. දැනට ෆැට් ලීවර් රෝග තත්ත්වයට නිශ්චිත ඖෂධ ප්‍රතිකාර නැහැ. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ජීවන රටාවේ වෙනස්කම් මගින් රෝග තත්ත්වය අඩු කරගන්න පුළුවන්. අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් හෝ එවැනි සංකූලතාවන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. තරබාරුව, ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය, දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගැනීම, සිරුරේ බර අඩු කර ගැනීම මගින් මේද තත්ත්වය අඩු කර ගැනීමට පුළුවන්.